අතරනවතාවට මෙවර පැවැත්වෙන එල්පීඑල් තරගාවලිය දොළොස්වන තරගයේ තමයි අද නුවර පල්ලිකලේ ක්‍රීඩාංගණ දෙපසුල තුනට ආරම්භ වුණේ. මෙම තරගයේ සඳහා ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත්තේ බීලව් කැන්ඩි කණ්ඩායම වගේම ගෝල් ටයිටන්ස් කණ්ඩායමයි. ඒ අනුව පල්ලිකලේ ක්‍රීඩාංගණ දෙපැති මෙම තරගයේ තුලදී කාසිවාසී දිනාගත් ගාලු නායකයාගේ ආරාධනෙ පළමු පන්දුර පහර දෙන්නට නුවර කණ්ඩායම පිටිරි පිවිසිය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවර 20 තුලදී කඩුලු පහක් දැවී ලකුණු 203ක් ලබා ගැනීමට සමත් වුණේ මෙවර තරගාවලිය තුලදී කණ්ඩායමක් පළමු වතාවට ලකුණු 200 සීමා පසු කරගන්නේ. ඒදී වනිදු අසරංග නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ගාලු කණ්ඩායමේ පන්දු යවන නිසරදයක් වෙමින් පන්දු 27කින් ලකුණු 64ක් ලබා ගත්තේ 6 පාර 2ක් වගේම 4 පාර 9ක් සමගනේ. ඉතින් ඒ වගේම මෙම තරගයේදී වනිදු අසරංග ලබාගත් අරසතකයේ කියවෙන්නේ මෙවර තරගාවලිය තුලදී පිටිකරුවෙක් ලබාගත් වේගවත්ම අරසතකයේ ලෙසයි. ඉතින් මීට පෙර වනිදු අසරංග තමයි මෙවර තරගාවලිය තුලදී වේගවත්ම අරසතකයේ වාර්තා කරේ ඒ පන්දු 21කින්. ඒ අනුව අද තරගයේදී වනිදු අසරංග 100 අරසතකයේ වාර්තා කළේ පන්දු 18ක් පමණක් වැය කරමුනි. වනිදු අසරංග අනික සහයක් ලබා දුන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 23කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 40ක්. ඒ සඳහා 6 පාර 2ක් වගේම 4 පාර 3ක් ද ඇතුළත් කිරීමට මැතිව්ස්ට හැකියාව ලැබුණා. ඊට අමතරව පක සමාන 6 පාර 2ක් වගේම 4 පාර 3ක් සමග ලකුණු 45ක් ලබා ගත්තේ පන්දු 35ක් පමණක් වැය කරමුනි. දිනේෂ් චන්දිමාල් පන්දු 14කදී ලකුණු 25ක් වගේ මොහමඩ් හැරිස් පන්දු 14කදී ලකුණු 17ක් ලබාගෙන තමයි මෙම ලකුණු සංඛ්‍යාවට ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දුන්නේ. පන්දු යෑමේදී ලයිර සමරකෝන් ලකුණු 36ට කඩු දෙකක් දවාගත් අතර කසුන් රාජිත, එන්ගාරා වගේම සම්සි එක් කඩුලු බැගින් ලබා ගැනීමට සමත් වුණා. මෙවර තරගාවලිය තුලදී විශාලම ලකුණු සංඛ්‍යාව හඹා යාමේ අභියෝගය බාරගත් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එම ඉලක්කයේ පසුකර යාමට අවස්ථාවක් ලැබුණා. ඒ අනුව පන්දු වාර 16 පන්දු 4කදී ඔවුන්ගේ සීලුම් ක්‍රීඩකයන් ලකුණු 114ක් තුළ දැවී ගියා. අලු කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 47කට බිඳ වැටී තිබෙන මොහොතේ ලයිරු සමර්කෝන් වගේ මසාන් ප්‍රියංජන් එක්ව 7 වෙනි කඩුලට පන්දු 45කින් ලකුණු 62ක් එක් කිරීමට සමත් වුණා. සමර්කෝන් පන්දු 25කදී 6 පාර 4ක් වගේම 4 පාරක් සමග ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වූ අතර ප්‍රියංජන් ලකුණු 25ක් වගේම රසිත් ක්‍රූස්පුල්ලේ ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වුණා. ආරම්භක ප්‍රතිකරු සෙවන් ඩැලින් ලකුණු ලබාම දැවී ගිය අතර බානුක රාජපක්ෂ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 5ක් පමණයි. ඊට අමතරව ටින් සයිෆර්ට් 1 ලකුණට වගේම දසුන් ශානකත් 1 ලකුණට දැවී ගියා. සකේ බලනසන් ලබා ගත්තේ ලකුණු 11ක් පමණයි. ඉතින් මෙන්න මේ විදිහට ගාලු කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයට ඇද දැමූ වනිදු අසරංග ලකුණු 17කට කඩු 4ක් ලබා ගැනීමට සමත් වුණා වගේම ප්‍රදීප්ද ලකුණු 21කට කඩු 3ක් ලබා ගැනීමට සමත් වූ අතර මුජිවර් රහමාන් ලකුණු 26කට කඩු 2ක් ලබාගෙන තමයි ගාලු කණ්ඩායම ලකුණු 114කට නතර කිරීමට උපරිම සහයෝගය පන්දුවෙන් ලබා දුන්නේ. ඉතින් මේදී වනිදු අසරංගගේ හිතුවක්කාරී ප්‍රතිකරඹ වගේම විනාශකාරී පන්දුයම හමුවේ ගාලු කණ්ඩායම වැඩම ලකුණු සටහනේ අවසාන ස්ථානයේ වගේම අන්ත පරාජයක් තමයි අත්විඳින සිදු වුණේ. මෙම ලැබූ විශිෂ්ට ජයග්‍රහණ සමගින්ම කැන්ඩි කණ්ඩායම තරඟ පහකදී ජයග්‍රහණ තුනක් සමගින් ලකුණු 6ක් ලබාගෙන ලකුණු සටහනේ පණු දැනගන්න අවස්ථාව උදා කරගත්තා. ඉන් අද පැවතෙන අනෙක් තරඟේ වන්නේ කොළඹ කණ්ඩායමගම ජෆ්න කණ්ඩායමද තරඟයයි. මෙම තරඟයේ ප්‍රතිඵලයේ සමගින්ම බොහෝ දුර මෙම තරඟයේ ප්‍රතිඵලයේ සමගින් මෙම ලකුණු සටහන බොහෝ දුරට වෙනස් වෙන ඉඩකඩ තිබෙනවා. ඉතින් අපි මේ තරඟ තොරතුරු සමගින් ඉක්මනින්ම හමුවීමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. සියලු දෙනාටම ක්‍රීඩාශීලී උද්‍යෝගමත් දවසක්.